රටේම ජනතාව ගෝඨාභයට උඩුන්න දැම්මේ හොරා අල්ලන්න කියලා. මහදවාලේ මහ බැංකුව කඩාපු මහ හොරාව අල්ලපන් ගෝඨාභය කියලා. හැබැයි ගෝඨාභය මොකද කරේ? හොරාව ජනාධිපති කරා. ආණ්ඩුව ඇතුලේ තියෙන ඔය 3න් 2යි බලය ජනතාව මහපාරට බස්සන දවස මහපාරේ අතුගාල දාන දවස තමයි මාර්තු 9 වෙනිදා. එදාට තමයි මේ රණිලුයි පොහොට්ටුවයි බලලා ඉන්නේ. හැබැයි පළවෙනි වතාවට ලංකාවේ මැතිවරණයක් ඇවිල්ලා කියනවා ජනතාව කැමති ඡන්දෙට ආණ්ඩුව කැමති නැහැ. එහෙම නේද? ජනතාව ඡන්දෙට කැමති ආණ්ඩුව කැමති නැහැ. ඇයි? මාතර දිස්ත්‍රික්කයේ ජනතාව ඡන්දෙ දුන්නා කංචන විජේසේකරට. දැන් එයා කංචන කළුවර සේකරලා ඉන්නේ. මොකද විදුලි බල බල ශක්තිය ඇමති කරන්නේම කරන්ට් එක කපන එක. එළමෙන මාර්තු 9 වෙනිදා දැනට දින නියම වෙලා තියෙන බාගෙට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරලා තියෙන බලාත් පාලන මැතිවරණය ගැන කතා කරන්න. හැබැයි අපි කවුරුත් මෙතන ඉන්නේ දෙගිඩියාවකින්. මෙතන ඉන්න හැම කෙනෙක්ම සැකයකින් ඉන්නවා. ඒ සැකය තමයි මේ ඡන්දය තියයිද නැද්ද කියන එක. මේක අපි කාගෙත් හිතේ තියෙන දෙයක්. අපි කවුරුත් හිතන දෙයක්. මෙතෙක් කාලයක් කවදාවත් මැතිවරණයකදී ජනතාවට මෙවැනි දෙගිඩියාවක් සැකයක් තිබුණ නැහැ. ඒකට හේතුව හැමදාම ඡන්දෙ තිබ්බේ ආණ්ඩුව කැමති වෙලාවට ආණ්ඩුවට ඕන ඡන්ද. ආණ්ඩුව කැමති ඡන්දෙට ජනතාව කැමති නැහැ. හැබැයි පළවෙනි වතාවට ලංකාවේ මැතිවරණයක් ඇවිල්ලා කියනවා ජනතාව කැමති ඡන්දෙට ආණ්ඩුව කැමති නැහැ. එහෙම නේද? ජනතාව ඡන්දෙට කැමති ආණ්ඩුව කැමති නැහැ. ඇයි? ඇයි මේ ජනතාව කැමති ආණ්ඩුව කැමති නැත්තේ? ආණ්ඩුව ඡන්දෙට නෙමෙයි බය. ඡන්දෙ පරදිනවටයි බය. මොකද මේ ඡන්ද ප්‍රතිඵලය මාර්තු 10 වෙනිදා කියනකොට ඒ ප්‍රතිඵලයේ පළවෙනි ඡන්ද ප්‍රතිඵලය තමයි එක්සත් ජාතික පක්ෂයේ ලැබූ ඡන්ද සංඛ්‍යාව රනිල් වික්‍රමසිංහ කුජීතයි කියන එක. ආයෙක දෙයක් නැහැ. එයා දාගෙන ඉන්නේ අනුන් යටුන්නක්. මෙරට ජනතාව තමුන්නාන්සල වැඩි දෙනෙක්, මෙතන රැස්සලා ඉන්න වැඩි දෙනෙක් ගෝඨාභය රාජපක්ෂට ඔටුන්න බලන්දුවා 69 ලක්ෂයක්. ඒ ඔටුන්න ගෝඨාභය දැන්ම රනිල්ට. මෙතන ජනතාව විතරක් නෙමෙයි මුළු රටේම ජනතාව ගෝඨාභයට උඩුන්න දැම්මේ හොරා අල්ලන්න කියලා. මහදවාලේ මහ බැංකුව කඩාපු මහ හොරාව අල්ලපන් ගෝඨාභය කියලා. හැබැයි ගෝඨාභය මොකද කරේ? හොරාව ජනාධිපති කරා. එහෙමනේ. නේද? හොරා ජනාධිපති කරා ගෝඨාභය. දැන් එතකොට ඒ හොරාව නැවත ඒ පුටුවෙන් ඇදලා දාලා ඒ හොරාව ජනතා අධිකරණයට ගනල්ලා නඩු අහන කඩවුත තමයි මාර්තු 9 වෙනිදාට යැදිලා තියන්නේ කියන එක අපි අභිමානෙන් යුතුව කියන්න ඕන මෙයලයි. අවසර ප්‍රාර්ථනා කරනවා මෙන්න සංකාප්ත වෙනවා අග්‍රස්ස භූමියට හෙට දවසේ ජාතිය දිනවන හෙට දවසේ ජාතියට ප්‍රාණ්‍ය දෙන ගලින් වැටු ජාතිය නගා සිටවන මියගේ ජාතියට පණ දෙන මියගේ දේශයට ජය වෙන අපි දිනවන අපේ හෙට දිනවන කුමාර දිසානායක සහෝදරයාගේ සම්ප්‍රාප්තිය මේ මොහොතේ වේදිකාවට සිදු වෙනවා. ආදරණීය අනුර සහෝදරගෙන් අවසරයි. එනිසා අපි දන්නවා මේ මැතිවරණයට වැඩියෙන්ම බය රනිල් වික්‍රමසිංහ. ඊළඟට කවුද? 3න් 2. 3න් 2 බලය ගෙනල්ලා ජනතාවගේ බලයට පයින් ගහලා ඒ ජනවරම පාවිච්චි කරලා බඩු මිල වැඩි කරන, බස් ගාස්තු වැඩි කරපු, තෙල් මිල වැඩි කරන, ගෑස් මිල වැඩි කරන, බෙහෙත් මිල වැඩි කරන ජනතාව පාරේ පෝලිං වල තියාපු ආණ්ඩුව. ඔකල දන්නවා මාතර දිස්ත්‍රික්කයේ ජනතාව ඡන්දෙ දුන්නා කංචන විජේසේකරට. දැන් එයා කංචන කළුවර සේකරලා ඉන්නේ. මොකද විදුලි බල බල ශක්තිය ඇමති කරන්නේම කරන්ට් එක කපන එක. දැන් මිනිහා තමයි ලයිට් බිල වැඩි කරන්නේ. ඊයේ වැඩි කළා. ඊයේ වැඩි කරේ කොහමද? දැන් කරන්ට් එක කපා ගන්න එක ජනතාවට බාර දීලා තියෙන්නේ. දැන් අද ඉඳලා කියනවා විදුලි සැපයීම අඛණ්ඩව කියලා. හැබැයි විදුලි සැපයීම අඛණ්ඩව ඒකක 90ට වැඩි අයට 100ට 256ක් වැඩි කරලා. ඒ කියන්නේ කාටද? වෙනදා විදුලිය වැඩිපුර පාවිච්චි කරන අයට වැඩියෙන් ගහන්නේ. මේ පාර අඩුවෙන් පාවිච්චි කරන අයට වැඩියෙන් ගහන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒකක 60යි 70යි 30යි විතර පාවිච්චි කරන අහිංසක මිනිස්සු ලයිට් තියාගෙන කරන්ට් එක තියාගෙන ඉටිපන්දම් පත්තු කර ගන්න ඕන. කරන්ට් එක තියාගෙන ගිනි ගොඩක් ගහ ගන්න ඕන. ඔන්න දීලා තියෙන අකණ්ඩ සැපයම. දැන් අකණ්ඩ සැපයම දෙනවා කරන්ට් එක කපන්නේ ජනතාවටම දෙනවා කපා ගනියව් කියලා. ඒකද වෙලා තියෙන්නේ. දැන් කපා ගන්න වෙන්නේ ජනතාව. එහෙමද කියලා කියන්නේ. අන්න කරුවල සේකර. එයා විජේසේකර නෙමෙයි එතකොට. එයා කියනවා අමාරුම තීරණයක් ලුගත්තේ. යකෝ මේක මොන අමාරුවක්ද? නේද? ස්ථාවර ගාස්තුව 389ක් තිබිච්ච එක 1500 කළා. ඒ කියන්නේ ගෙදරට වයර් එකක් ඇදලා තිබ්බනම්
කරන්ට් එක ලයිට් පත්තු කරත් දැතත් දැන් මොකද වෙන්නේ ගෙවන්න ඕන අන්නේ බලය අරගෙන තියන්නේ 3න් 2ේ බලෙන් ආණ්ඩුව ඇතුලේ තියෙන ඔය 3න් 2ේ බලය ජනතාව මහපාරට බස්සන දවස මහපාරේ අතුගාල දාන දවස තමයි මාර්තු 9 වෙනිදා එදාට තමයි මේ රණිලුයි පොහොට්ටුවයි බය වෙලා ඉන්නේ ඒකල ඡන්දෙට නෙමෙයි බය ඡන්දෙ ප්‍රතිඵලයට බය දැන් පරාජයේ නළල එළියල ඉවරයි පරාජයේ නළල එළියවරයි රණිල්ගේ ගෝඨාභයගේ රාජපක්ෂලගේ ඒ වටේ ඉන්න හෙංජයියලගේ පරාජයේ නළල එළියලා ඉවරයි බුද්ධ්‍යාංශ වාර්තා ඒගොල්ලන්ට දීලා තියෙන වාර්තා සියලුම සමීක්ෂණ වාර්තා සියල්ල කියන්නේ මොකද්ද ජනතාව දිනවන විසඳුම මාලිමාව ජනතාව පිළිගරගෙන අවසානයි ප්‍රතිඵලය 80ට වැඩි කියන පණිවිඩය දැන් දීලා තියෙන්නේ ඉතින් බය වෙන්නේ කහන්න දෙයක්ද ඉතින් බය වෙන්න ඕනේ ඒගොල්ලෝ ඒගොල්ලෝ බය වෙන්න ඕන ඒගොල්ලෝ බය වෙනුවෙන් තමයි මැතිවරණ නීති වෙනස් කරන්න හැදුවේ මැතිවරණ කොමිසම බය කරන්න හැදුවේ සල්ලි නැහැ කියලා ඇඬුවේ අවසානේ මොකද කරේ අවසානේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමත් නවත්තන්න තන්ට දෙනවා ඒකින්ද අපි ඔබට එකක් අවධාරණය කරන්න ඕන ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයේ සහෝදරිය ආණ්ඩුව දැන් යන්නේ හොඳින් හරි නරකින් හරි මේ ඡන්ද නවත්තන පාරේ දැන් නීත්‍යානුකූලව කරන්න තියෙන ඔක්කොම කටයුතු කරලා ඊළඟට බහින්නේ රනිල්ගේ මාමගේ ඒ පරණ ඉතිහාසයේ තියෙන තක්කඩි මජර සිස්ටම් එකට ඔව් අපි කියන්නේ ලෑස්ති රනිල්ටයි රාජපක්ෂලාටයි උඹලා ලෑස්ති වෙන්නේ ඒකට නම් මේ රටේ මහ ජනතාව ඉන්නේ අපේ පැත්තේ ජනතාවත් එක්ක එකතු වෙලා ජනතාවත් එක්ක එකතු වෙලා ඊටාම සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව මේ මැතිවරණ අයිතිය දිනා ගැනීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය දිනා ගැනීම වෙනුවෙන් අපි සබන් කරනවා අපි සබන් කරනවා අපි දන්නවා අපිට මේ රටේ ආර්ථිකය හදා ගන්න අයිතියක් තියෙනවා මේ රටේ ජනතාවගේ බඩගින්න නිවන අයිතියක් තියෙනවා ඒ ආර්ථිකය හදන්න බඩගින්න නිවන්න අපේ රට තොපි ණය කරපු ණය ගෙවන්න ගෙවලා මේ රට ණය නිදහස් කරගන්න අපේ දරු පරම්පරාවගේ අධ්‍යාපනය හදන්න සෞඛ්‍ය සේවය හදන්න ප්‍රවාහනය හදන්න අපිට උමනාවක් තියෙනවා මෙතන මේ වේදිකාව ඉස්සරහට අවිලා ඉන්න මේ ආදරණීය අම්මලා තාත්තලා ඒ උමනාව හිතේ දරාගෙන තමයි ගෝඨාභයට 69 ලක්ෂයක් දුන්නේ එක රටක නීතියක් හදන්න ප්‍රජාතන්ත්‍රවාදී හදන්න හොරුන්ට දඬුවම් දෙන්න හොරකම නවත්තන්න සුදුසු මිනිස්සුන්ට සුදුසු ආකාරයට තනතුරු දෙන්න ඒකට තමයි බලය දුන්නේ ජනතාව නිවැරදි දේ කළා තොපි යරිදි දේ කළා ජනතාව නිවැරදි තීරණයක් ගත්තට තොපි ඒ ජනතාවගේ තීරණයට පයින් ගැව්වා අපට ඒක නිසා ආර්ථික බැංකුවලොත් කරලා බැංකු පොලි අනුපාත වැඩි කරලා රට ණය කරලා රට අඳුරේ තියලා රට කරවලේ තියලා කියන්නේ මේ දුෂ්ට දූෂිත පාලකයෝ අපට මේ ආර්ථිකය හදන්න ඕන හැබැයි මේ ආර්ථිකය හදන්න බෑ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න නැතුව මේ දේශපාලන සංස්කෘතිය ඉහේ ඉඳලා පය දක්වා තියෙන හොරකම නාස්තිය දූෂණය පාර්ලිමේන්තුවේ ඉඳලා ප්‍රාදේශීය සභාව වෙනකන් තියෙන එක ඒ නිසා මේ නාස්තිය දූෂණය හොරකම නවත්තන්න නැතුව මෙරට හදන්න බෑ හදන්නම බෑ ඒක නිසා තමයි මේ රටේ ජනතාව පක්ෂ පැත්තකින් තියලා පාට පැත්තකින් තියලා ભેද පැත්තකින් තියලා අද සියලු දෙනාම මාලිමාවත් එක්ක එකතු වෙලා ඉන්නේ අපි මේ පාර මාලිමාවට බාර දෙන්න කියලා